ආයුබෝ වේවා. මේ උදාවන්නාව නා වසර ඔබේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වෙන, ඔබේ ජීවිතේ කටයුතු සාර්ථක වෙන, නිදුක් නිරෝගීමත් යහපත් කාල පරිච්ඡේදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් ඔබ බලාපොරොත්තුෙන් හිටියා ගොඩ දෙනෙක් කතා කරලා තිබ්බා, මැසේජ් කරලා තිබ්බා. මේ සිංහල අවුරුද්දාවත් එක්ක මේ සිංහල අවුරුද්දා වෙන දවසේ ඉඳලා ලබන වසර සිංහල අවුරුද්ද උදාව දක්වා කාල පරිච්ඡේදය තුළ ඔබේ ලග්නයට කොහොම වේවිද කියලා කතා කරන කියලා. ඒ වගේම මේ වසර තුළ යම්කිසි ආන්දෝලනාත්මක තත්ත්වයක් යොමුනා මේ සිංහල අවුරුදු නැකත් සම්බන්ධ කාරණා තුළ විශේෂ වශයෙන්ම ජ්‍යොතිෂ්‍යවේදීන් පරස්පරම තරන්ද ඔවුන් සමග යම්කිසි ආකාරයෙන් ගැටලු ඇති වෙන්න, ගැටුම් ඇති කරගන්න පවා මතභේද වලට තුරුදුන්නු කාරණා සිද්ධ වුණා. ඉතින් ඒක තුළ ගොඩක් මේ යම්කිසි අපේ සංස්කෘතිය තුළ කටයුතු කරන ඒ සිංහල අවුරුදු නැකත් කාලයක් තිස්සේ නිවැරදිව කරගෙන ආපු අයට ප්‍රශ්න ගැටලු මතුවුණා. ගොඩක් අය මට මැසේජ් කළා මොකද ඔබතුමා කියන්නේ කියලා. ඒ ඇත්තටම වෙන කිසිම තර්කයක් නැහැ. මේ දේ තුළ අර සමහරු කියන නෑ ඕක මොන නැකත කරත් අපි හරි විදිහට මනස තුළ හරියට විශ්වාසයෙන් කටයුතු කළොත් ඕක දේ සාර්ථක වෙයි කියලා. ඒ දේත් වරදක් නැහැ කියන දේ. නමුත් අපි මේ හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය මේ සිංහල අවුරුද්ද සූර්ය මංගල්‍යය සමරන්නේ. ඉතින් සූර්ය මංගල්‍යය කිව්ව ගාම සූර්ය සූර්ය වන්දනාව සූර්ය මංගල්‍ය සමරන්න සූර්ය නැති රැයකට වඩා මම දක්වන කාරණා සාමම යම්කිසි ආකාරයක පරිශීලන කරපු පොතපත ඒ හැම දෙය ගැන මම පොඩ්ඩක් හෙව්වා. ඒ හෙවුණු හැම කාරණාවක් තුළම ඒ දවල් කාලයේ සමරන්න පුළුවන් උදෑසන සම ඒ දේ කරන්න පුළුවන් නැකත් කටයුතු අතිශයම යහපත්. ඉතින් තර්කයක් නෑ ඒ සම්බන්ධ කාරණා තුළ. එනිසා ඔබ මංගෙන් වචනයක් බලාපොරොත්තු වෙනා මට කියන්න තියෙන්නේ මේ උදෑසන නැකත් සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු වෙනවා නම් වඩා යහපත් කියලා. ඒ වගේම මම ඔබට වීඩියෝ අවසානයේදී ඒ සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කරන ඒ තත්වයන් ඒ වෙලාවල් තුළ කරන ආකාරය ගැන පිළියම් පිළිවෙත් එක්ක. ඒ නිසා රැඳිලා ඉන්න මේ වැඩසටහන තුළ අපි පියවරෙන් පියවර කතා කරගෙන යමු. මේ තත්වයන් තුළ මේ වසර මොන දේ වුණත් මොන තත්වය තුළ වුණත් ඔබට ගොඩ යන්න ක්‍රමය අපි කතා කරමු. කලබල වෙන්න එපා කිසිම දෙයකට. ඔබගේ තත්ත්වයන් තුළ කටයුතු කරන් යන්න. ඉතින් මේක පොදු පලාපලකතනයක. ඒක නිසා මේ දැන් පොදුවේ ගත්තොත් එක ලග්න ගත්තොත් බිලියන ගාණක් කියනකොට හැමෝටම මේ විදිහට වෙනවද? නෑ. ඔබේ පුද්ගලික සරණ තුළ දෙන පිහිටීම් අනුක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් තුළ ඒව හරියාකාරව කළොත් ඔබට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ කියන ධනාත්මක දේවල් යහපත් දේවල් අත්පත් කරගන්නත් අයහපත් දේවල් මිදීම ලබන්නත් හැකියාව පවතිනවා. ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් තුළ ඔබගේ පුද්ගලිකයෙන් සටහන් තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් දසාවන් තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් එක්කෝ ඒ රාශක තත්ත්වයන් ඒ හැමදේම මගහැරවන ජීවිතය ජය ගන්න පුළුවන්. ඔබට මේක විශ්වාස නැත්තම් ගිහින් මගේ පහුගිය වීඩියෝල කමෙන්ට්ස් බලන්න. ගොඩක් අය සාක්ෂි දරලා තියෙනවා ජීවිතේ නරකයි කිව්වා වෙලා බලද්දි හොඳම නැති කාලයක් කිව්වත් මේ කාල සීමා තුළ මේ පිළියම් පිළිවෙත් තුළ ජීවිතේ හිතාගන්න බැරි ජීවිතේ හොඳම කාලයක් සාර්ථකත්වයෙන් ගොඩනගන කාලයක් කරගත් හැටි ඔවුන් සාක්ෂි දරලා තියෙ මේ හැමෝම. ඒ නිසා ඔබත් සාක්ෂි නොදරුවට කමන්නේ මේ කියන දේ අහලා ඔබ ජීවිතේ ගොඩ යන අනතුරු වලින් ගැලවෙන්න. ඒකයි වියුත්. ඒකයි මගේ එකම ආරම්භක. මං කිසිම ආකාරයකින් හොඳට මතක තියාගන්න ඔබේ මුදල් අය කර හෝ නොකර ඔබ මම කවදාකවත් කේන්සටහන් පරීක්ෂා කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් මේක සඳහන් කරන්නේ නැහැ. මේ channel එකේ නම්බර් එක නම් ඇති. ඒ හැර වෙන කිසිම දෙයක් නැහැ. ඒකෙන්ද මාව ඔබට සම්බන්ධ කරන්න විදියක් නැහැ. කවුරු හරි මගේ නමින් කතා කරනවා නම් ඒ මම නෙමෙයි. ඒක නිසා බොරුවට මුදල් නාස්ති කරගන්න එපා. මං ඒ විච්ච සිද්ධිය ගැන ඔබට මුලින් කිව්වා. පහුගෙවට සරහන් තුළ හැම වෙලෙම කියන අවශ්‍ය නැහැ. ඒ නිසා මං කියලා රැවටලා ඒ වගේ දේවල් අපරාධය ඔබේ මුදල් නාස්ති කරගන්න එපා. මට ඕනේ මේ ජීවිතේ මුදල් හම්බ කරන්නත් ව්‍යාපාරයක් කරන්නත් මේ ජ්‍යොතිෂ්‍ය තුළ මං දන්න කාරණා තුළ මේ කියන ක්‍රමවේදයන් තුළ ජීවිතේ ඔබ ගොඩ යන්න ඔබ අනතුරු වලින් ගැලවෙන්න. ඒකයි විය යුත්තේ. පුද්ගලයන් සටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. කොහෙත්ම ඔබට පුළුවන් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව තමන්ට හැකි පරිමාණයෙන් සමහර විදේශගතලා ඉන්නට සමහර දේවල් කරන්න අමාරුයි. කරන්න පුළුවන් විදිහට තමන්ට කරන්න පුළුවන් අවම වශයෙන් භාවනාවක් හරි තුළින් මේ ජීවිතය ජය ගන්න ඔබ උත්සාහ කරන්න ඔබට දිනන්න පුළුවන්. කොහෙත්ම කලබල විය යුතු නැහැ. අපි එහෙනම් බලමු කොහොමද මේ උදාවන සිංහල අවුරුද්ද 2024 අප්‍රේල් 14 ඉඳලා 2025 අප්‍රේල් 13 ඉඳලා දක්වා කාල සීමාව තුළ ඔබේ ලග්නයට හැසිරීම කොහොම වේවිද, කොහොම වුණත් අපි කොහොමද ජීවිතේ දිනන්නේ මේ වසර තුළ කියලා අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ දසවන රාශිය ලග්නාධිපති සෙනසුරු හෙවත් ශනිග්‍රහයා වූ මකර ලග්නය. මකර ලග්නය ආයුබෝවන්. ඉතින් ඔන්න මකර ලග්න හිමි ඔබට මේ සුවිශේෂී වූ සිංහල අවුරුද්ද සමග උදාවන නව වසර කොහොම වේවිද? මේ වසර ආරම්භයේදී කිව් පලාපලවලත් ටිකක් විශේෂිත කතාබහක් අපි මකර ලග්න හිමි ගැන කතා කළා. ඉතින් ඒ සුවිශේෂී භාවය
ඉතාමත්ම උච්චතම අවස්ථාවට තම මේ ළඟාවෙමින් තියෙන්නේ. ඉතින් මකර ලග්නමගේ ලග්නාධිපති ශනි දෙවැනි භාවයේ ධනස්ථානය තැන්පත් වෙනවා කුජ සමග ගඟහරු ග්‍රහය සමග සංයෝග වෙමින්. ඒ වගේම රාහු උච්ච සිකුරු සහ නීචබංග බුධ සමගින් ඔන්න තුන්වැනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා මේ වසර උදාවෙද්දි, සිංහල අවුරුදු උදාවෙද්දි. ඒ වගේම ගුරු ග්‍රහය රවි සමග සංයෝගයෙන් ඔබගේ හතරවැනි භාවයේ තැන්පත් වෙද්දි කේතු ඔබගේ නවවැනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් මේ සුවිශේෂී ග්‍රහ පිහිටීම මකර ලග්න හිමියන්ට කොහොම බලපාද? විශේෂයෙන් මුලින්ම කතාවත් මේ ආර්ථිකයට, රැකියාවට, ව්‍යාපාරවලට, ධනයට කොහොම බලපාද කියලා මුලින්ම කතා කරමු. ඊටත් කලින් අතිශයෙන් සුබ ආරංචියක් ඔබට කියන්න. මේ වසර හතක් විතර කාල සීමාවක් තිස්සේ පීඩා විඳමින් පැවති ලග්න ඒ රාෂ්ට්‍රකය ඔන්න මකර ලග්න හිමියන්ට ගෙවෙන වසර තමා මේක. මේ වසර තුළ විශේෂයෙන් 2025 මාර්තු වෙද්දි ඔන්න ඔබගේ ඒ රාෂ්ට්‍රක තත්ත්වය යම් කිසි ආකාරයෙන් ගෙවිලා අවසන් වෙනවා. ඉතින් ඒක ඇත්තටම අර සැනසුම් සුසුම් හෙළන ආරංචියක්. මොකද හේතුව අවුරුදු 7කට විතර කාලයක් තිස්සේ මකර ලග්නමියන් තත බල ලෙස ලග්න ඉරාසකෙන් පීඩා විඳමින් ජීවිතේ යම් කිසි ආකාරයෙන් ඇද වැටමින් ආර්ථිකමය පසුබෑම් ඇති කරමින් ඔය යාන්තම් ජයග්‍රහණය පෙනිපෙනදීදී කඩා වැටීම් සිද්ධ වෙලා හිත් බිඳීම් හිත් රිදීම් සිද්ධ වෙලා ආපු කාලයක ඔන්න අවසන් කරන වසර. දැන් අවසන් නැහැ, මේ 2025 මාර්තු මාසතම අවසන් වෙන්නේ. නමුත් මේ අන්තිම වසර සාමාන්‍ය ඒ රාෂ්ට්‍රකයක් කියලා ගත්තාම ඒ රාෂ්ට්‍රකේ නරක විතරන්නේ අපි හැමදාම ගන්න හොඳ පැත්තකුත් තියෙනවා කියලා. එහෙනම් දැන් මේ ඉතිරි වෙලා තියෙන්නේ වැඩි වශයෙන් 75% 80%ම සුබ පල දෙන්න කාල පරිච්ඡේදය. ඒක නිසා ඔන්න මකර ලග්න හිමියන්ට අර මම පහුගිය කාල සීමාව තුළ වසර ගාන තිස්සේ එපා කියපු මේ දේවල් කරන්න එපා කියපු තැන් එන්න වෙනස් වෙනවා. අපි ඒක කෙටියෙන් ටික ටික කතා කරමු. මුලින්ම අපි කතා කරත් ඔබගේ මේ ආර්ථිකමය හැසිරීම් රටාවට අතිශයින්ම වාසනාවන්ත වසරක උදාව තමයි මේ නව අවුරුදු උදාවත් එක්ක වෙන්නේ. මේ වසර 2024 වසර ජනවාරි පළවෙනිදා උදාවෙදි මම ඔබට කිව්වා මේ වසර යම්කිසි ආකාරයක නිකන් නියුට්‍රල් එක යන වසරක් කියලා මකර ලග්න හිමියන්ට. ඒ කියන්නේ සුබ දේවලුත් එතරම්ම, يعني සුබ කියන දේවත් නැහැ, අසුබත් නැහැ, අපලකාරී තත්ත්වනුත් නැහැ කියලා. ඔන්න දැන් මම ඊට පස්සේ කිව්වා මැයි මාසයෙන් පස්සේ ඔන්න කොටස් දෙකට වසර කඩනවා. මැයි මාසයෙන් පස්සේ ඔන්න වාසනාව කියන දේ මතුවෙන්න පටන් ගන්නවා කියලා. ඔන්න ඒ වාසනාව මතුවෙන කාලය තමයි මේ උදා වෙන්නේ. විශේෂයෙන් මේ මැයි මාසේ පළඳින ගුරු මාරුව, ගුරු ග්‍රහය ඔබගේ පස්වැනි භාවයට පැමිණීමත් සමග ඔන්න ඔබට කියන වාසනාව උදා වෙනවා. එන ව්‍යාපාර රැකියා තුළ නොසිතූ ආකාරයේ ලාභ ජයග්‍රහණාත් වෙනවා. ඒ වගේම ආර්ථිකමය වශයෙන් ප්‍රබල දියුණුවක් බලාපොරොත්තු විය හැකි කාලයක්. කියන්නේ මේ මේ මාසේ උදා වෙච්ච ගමේ අවුරුදු 8ෙම තිබිච්ච ගැටලු කරතා එකපාර මිදිලා ඩූම් ගාල කඩා වැටෙනවා කියන එක නෙමෙයි. නෑ, ඔන්න දැන් යහපතට පාර හැදෙන පියවරෙන් පියවර නිවරද ලෙස යන්න ඔබ වග බලාගත යුතුමයි. හොඳ පසුබිමක් ඔබට ලැබිලා තියෙනවා, හොඳ පිච් එකක් ලැබිලා තියෙනවා. දිග හරහ නැතුව පහර දෙන්නයි තියෙන්නේ. හැබැයි බුද්ධිමත් අර ලේසියෙන් පන්දු වෙද්දිත් අර නිකන් ඔහේ වරන්ඩ ගිහිල්ලා අවුට් වෙලා යන්නේ නැතුව නිවැරදිව ඔන්න හරි තැනට පහර දෙන්න ඔබට ඇවිල්ලා තියෙනවා කාලය. මේ ක්‍රිකට් ගැන කතා කරන්නේ, මේ උදාහරණයක් කිව්වේ. කාලය ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඔබ විශේෂයෙන්ම මේ මේ මාසේ පළඳින්න පස්සේ ඔබේ ජීවිතේ ප්‍රබල දියුණුවකට හැරවුම් ලක්ෂයකට ආරම්භය ගන්න බලාපොරොත්තුෙන් ඉන්න, ඒ සඳහා උත්සාහයෙන් උනන්දුවෙන් ඉන්න අනිවාර්යයෙන්ම මේ වසර තුළ මකර ලග්න හිමියන්ගේ රැකියා කරන මකර ලග්න හිමියන්ගේ වැටුප් පඩි වැඩි වෙනවා වෙනවාමයි. ඒ වගේම ව්‍යාපාර තුළ ලාභ පරමාර්ථ ඉෂ්ට සිද්ධ වෙනවාමයි. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ තවත් විශේෂම කාරණාවක් කියනවා. ඔන්න පහුගිය කාල සීමා තුළ රැකියා තුළ ව්‍යාපාර තුළ අස්ථාවර භාවයක් හටගෙන තිබ්බ. සමහරුන් රැකියා ව්‍යාපාර අඩපණ වුණා, රැකියාන අහිමි වුණා, ව්‍යාපාර කඩාවැටුණා, අතහර දමන වුණා, බංකොලොත් වුණා. ඔන්න ඔය තත්ත්වයන් තුළ පොඩ්ඩක් හෝ යටපත් වෙලා තිබිච්ච දේවල් නැවත ආරම්භ කරන ඔන්න අලුත්ෙන් රැකියා ලැබෙන කාලයක් ඔන්න මේ මාසයෙන් පස්සේ උදා වෙනවා. එහෙනම් මකර ලග්න හිමියෝ මේ කාලේ ඔය සුබ කාලෙට සූදානම් වෙන්න ඔන්න ඔබ ලෑස්ති වෙන්න. මොකද හේතුව මේ කාලේ ඔය සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වලට වලා මේ අලුත් නව්‍යකරණය තුළ අලුත් විදිහට ඔන්න හම්බ කරන්න, අලුත් විදිහට යම්කිසි ඔබගේ වෘත්තියක් සකසා ගන්න දැනුම ඔබ සතුව පවතිනවා. ඒ දැනුම ඔබට ලැබෙන කාල පරිච්ඡේදය. එහෙනම් දැන් ඔය පහුගිය සාම්ප්‍රදායික තත්ත්වෙන් මිදිලා ඔන්න ඔබට ජීවිතේ යහපත් ලෙස වෘත්තියක් කරන්න හොඳ කාලයක් ලැබෙනවා. එනිසා දැන් ඔබ අලුත් දේවල් ඉගෙන ගන්න පටන් ගන්න, අලුත් දේවල් වල දැනුම ඔබට වර්ධනය වෙන කාලයක්. ඒ නිසා ඒ ඉගෙන ගැනීම තුළ අලුත් විදිහ රැකියාවට දැන් පහුගිය කාල සීමාව තුළ කඩා කපලා අත්හැරිච්ච දේවල් වලට වඩා ඔබ ඔන්න
ඔබ තුළ තියෙන දැනුම ඔබ තුළ තියෙන අධ්‍යාපන සුසුකම් සපුරා ගන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡය තුළ ඉෂණයෙන් ඉක්මන්කාරීව එතකොට ඔබට ඔබේ වෘත්ති ජීවිතයේ මේ දියුණුවට ලොකු පිටුවහලක් වේවි. සමහරක් වෙලාවට ඔබේ සුසුකම් මදි බවත් පහුගිය කාල සීමා තුළ රැකියාවල් නොලැබී යන්න රැකියා අහිමි වෙන්න හේතු උනන් අන්න ඒ අඩුපාඩු ඔබ සකසා ගන්න දැන් උත්සාහ කරන්න ඕන මේ මාසෙන් පස්සේ ඒ සඳහා හොඳ කාලයක් ලැබෙන ඒ තත්ත්වය තුළ ඔබට ඉදිරිය ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔන්න තමන් තුළ තියෙන තාක්ෂණික දැනුම වැඩි කරගන්න. ඔය පරිගණක තොරතුරු තාක්ෂණ ගැන තියෙන දැනුම අන්තර්ජාලය තැන ළඟ තියෙන දැනුම. ඒ වගේම මේ කාල සීමා තුළ එන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ දැනුම. ඒ වගේම ඔය තාක්ෂණික කාර්මික ශ්‍රේෂ්ඨය පිළිබඳ දැනුම පොඩ්ඩක් වැඩිපුර ඒ පැත්තට ඔබ අවධානය යොමු කරලා බලන්න. මොකද ඒ පැත්තෙන් විශේෂිත වූ රැකී අවස්ථා ඔබට නිර්මාණය වෙන කාලයක්. ඒ දැනුමත් ඔබ නිවැරදිල සරණ දැන් අයියෝ මට නම් ඒ කම්පියුටර් පැත්ත එච්චර බෑ ඔය තාක්ෂණය මට තේරෙන්නේ නැහැ කියලා අතාරින්න එපා. මොකද මේ කාලේ ඔබට යොමු වුණොත් ඔබේ දැනුමේ පැත්තෙන් වර්ධනය කරගන්න හැකියාව පාතනවා. එහෙම වුණොත් ඔන්න දැනට රැකියාවල් කරන් යන අයට හිතාගන්න බැරි උසස් වීම් ලබන්න තනතුරු තාන්න මාන්න ලබන්න ඉතාමත්ම සුවිශේෂී වූ තත්ත්වයක් ඒක නිසා ඔන්න අද පටන් ගන්න අදින් අහන්න දැන් මේ අලුත් අවුරුදු උදාවත් එක්ක මේ අදිෂ්ඨාන කරන විතරක් බෑ ක්‍රියාත්මක වෙන්න ඔන්න ඔබ තුළ ඒ මං කියපු ආකාරයේ තාක්ෂණික දැනුම හැබැයි ඔය පරිගණක අන්තර්ජාල ඔය ඒවා විතරක් නෙමෙයි ඔය කාර්මික පැත්තෙනුත් ඔන්න දැනුම පුළුවන් තරම් ලබා ගන්න ඒ සඳහා තියෙන කෙටි පාඨමාලා තියෙන ඉලෙක්ට්‍රොනික දැනුම දැන් තියෙන රොබෝ තාක්ෂණය නැත්නම් ඔය කාර්මික යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් වාහන සම්බන්ධයෙන් තියෙන දැනුම ඔන්න ඔය වගේ දේවල් වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න. මොකද ඔබගේ ජීවිතේ පෙරලියකට හිතා ගන්න බැරි සාර්ථකත්වයට අන්න ඒ පැත්ත ප්‍රබල පිටුවහලක් වෙනවා. ඒ වගේම මේ කාලේ ධනය ලැබීම අතිශයම යහපත් කාලයක් තමයි ඔන්න උදා වෙන්නේ. පහුගිය කාල සීමා තුළ ඔන්න යාන්තම් ඔලු උස්සන් එනවා ටික 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 පියවර යද්දී එක පාර හිතා ගන්න විදිහ කඩා වැටෙනවා. අර උපේවුවට වඩා දෙයක් නැති වෙනවා. ව්‍යාපාර හෝ මොනා හෝ රැකියා හෝ කරන් ආවා කෙටි ආදායම් මාර්ග සකසාගෙන ආවා. මම ගොඩාක් ඔබට කිව්වනේ පෞගිය වසරේ ඔක්තෝබර් මාසෙන් පස්සේ මාසෙට සරිලන විදිහට ඔය කාලයට අනුකූල කෙටි ව්‍යාපාර කරන්න ඒවන ලාභ හම් වෙනවා. අන්න ඒ වගේ මාසෙන් දෙකෙන් අහිමි වෙන ඔය ආදායම් ගැන තමයි ඔබ කාලයක් තිස්සේ ආවේ. ඔන්න දැන් ස්ථාවරත්වය තුළ ආදායම් ලැබෙන කාලය ඇවිල්ලා ඔබ තුළ යම්කිසි ව්‍යාපාර පිළිබඳ දැනුමක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඔබ රැකියාවක් කළත් මම ඔබට යෝජනා කරනවා අතිරේක ආදායම් මාර්ගයක් සකසා ගන්න උත්සාහ කරනවා. ඔබ දැන් මේ කරන රැකියාව ඉවත් වෙන්න කියන එක නෙමෙයි රැකියාව කරන්න ඒක අතාරින්න එපා. ඒ කරන ගම මොකද මේකේ මේ කාල සීමා තුළ ඔබේ පවුලේ හැත් එකතු වෙලා ඔබට මේ යම්කිසි ආකාරයක ව්‍යාපාර පවත්වා යන්න හැකියාවකුත් පදවන පවුලේ අයගේ සහයත් ලැබෙන කාලය. ඇත්තට මේ සිංහල අවුරුදු උදාවත් එක්ක සුවිශේෂීම තත්ත්වයක් උදා වෙන්නේ මකර ලග්න හිමියන්ට. ඒක නිසාවෙන්ම ඔබ අනිවාර්යෙන්ම උත්සාහ දරන්න මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔන්න රැකියාව කරන ගමන් ව්‍යාපාරයක් කරන්න නැත්නම් අතිරේක මොකක් හරි මුදලක් ලැබෙන දෙයක් කරන්න. මොකද මේ කාල සීමා තුළ ඔය මම එකයි කිව්වේ අර දැනුම වැඩිපුර ගන්න මේ තාක්ෂණයත් එක්ක යන කියලා. හේතුව දැන් අපි ඉස්සර කාලේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගියොත් ලොකු මුදලක් ඕන අතර කොමනක් හරි දෙයක් ඕනේ ණයක් වෙලා හරි තමයි පටන් ගන්න වෙන්නේ. ඒ වගේ දේවල් තිබ්බනේ හොඳ ආයෝජනයක් කරන්න. දැන් කාලේ තියෙනවා අතිශයින්ම අවම ආයෝජන. සමහරකට ආයෝජනයක් කරන්න අවශ්‍ය නැහැ. ඔය පරිගණකයක් මොකක් හරි යන්ත්‍රසූත්‍ර ටිකක් ඔබේ ෆෝන් දුරකථනයක් තිබ්බම හොඳටම ප්‍රමාණවත් අන්න ඒ වගේ සුළු දේ තුල ව්‍යාපාර ආරම්භ කරන්න හැකියාව තුන. ඒකයි මම කියන්නේ ලොකුවට කිසි දෙයක් ආරම්භ කරන්න යන්න එපා. සුළුවෙන් පොඩියට අන්න ඒ වගේ අර ලොකු ආයෝජනයක් නොකර අර අන්තිම අවම ආයෝජනයක් කරලා පටන් ගන්න පුළුවන් ව්‍යාපාරය අතිරේකව ආරම්භ කරන්න උත්සාහ කරන. මොකද ඒ ව්‍යාපාරය ඔබට දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. පියවරෙන් පියවර අත්දැකීම් ලැබෙමින් ව්‍යාපාරේ පරිණත භාවය ලැබෙමින් පියවරෙන් පියවර අඩියෙන් අඩිය කියලා කවදාකවත් වටන්න බැරි තැනට උච්චතම අවස්ථාර ව්‍යාපාරයක් අනාගතේ ගෙනියන්න පුළුවන්. එහෙනම් එදාට අද දවසේ ගන්න තීන්දුව ගැන ඔබට සතුටු වෙන්න පුළුවන් පසුතැවෙන්නේ නැතිව. ඒ නිසා ඔන්න මම ඔබට යෝජනා කරන ඔබ මොන දේ කළත් අලුත් විදිහට පොඩි හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒ දේ තුළ මකර ලග්න හිමියන්ට අතිශයම සාර්ථක වෙන්න සුබදායි කාලයක් ඇති කරගන්න ඇති වෙනවා. මොකද හේතුව දියුණුව ඇති කරන කාලයක් තමයි මේ උදා වෙලා තින්නේ. ඔබගේ හැම අතින්ම රැකියාව තුළ හෝ වේවා ව්‍යාපාර තුළ වේවා ආර්ථිකමය වශයෙන් වගේම යම්කිසි ආකාරයෙන් තනතුරු තාන්න මාන්න අතින් ඔබගේ නිලතල අතින් ඔන්න දියුණුව ඇති කරන කැපිපෙන යම්කිසි කැපිපෙන තත්වයක් උදා කරන කාල පරිච්ඡේදයක් තමයි මේ සිංහල අලුත් දවස් එක මකර ලග්න හිමින්නේ. ඉතින් වසර 7කට 8කට විතර පස්සේ මේ තරම් සුබ කියන්නේ මකර ලග්න මෙන්න හැකි වෙන පළමු අවස්ථාව මේක. එහෙනම් ඒ පළමු අවස්ථාවෙම උපරිම ප්‍රයෝජන ගනිමින් ඔන්න ජීවිතය නැගින් දැන් ඔය අතීතය ගැන හිතන්න එපා. මේ දැන් මේ වෙලාවෙ ඉන්න කඩාවැටුණු තත්ත්වයක හිතන්න එපා. මේ මොනා කියනද මන්ද මේ ඉන්නේ අර පාන් අත ඇතුව හාල් කියා පාන් කියා ගන්න බැරුව ඉන්න ඔහොම සමහර කමෙන් දානවා යන්නේ නම් නැතිලා තියෙන්නේ කියලා.
ඒවා ගිය දේවල් අතීතය වර්තමානයත් පැත්තකෙන් තියලා ඔන්න දැන් වර්තමානය ආරම්භයක් ගන්න අනාගතය වෙන ඉක්මන් කරන්න. හැබැයි දෙයක් පටන් ගත්තොත් හොඳ දැනුමක් ඇතුව පටන් ගන්න, ආවර කියලා කරන්න යන්න එපා. ඒ පටන් ගන්න තැනදී ඔබ ජීවිතේ වෙනසට ඔන්න මුහුණ දෙන්න හැකියාව දෙන කරන දේ අනිවාර්යෙන් සාර්ථකව බය නැතුව බුද්ධිමත්ව එඩිතරව ආත්ම විශ්වාසයෙන් යුතුව ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඔබට ජය නියතයි. ඉතින් ඔයත් එක්ක මේ අද්දි මේ පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ගැන කතා කරත් ඔන්න පෞල් ජීවිත කුටුම්බ ජීවිතෙත් යම්කිසි ආකාරයකින් සතුට වැඩි වර්ධනය වෙන කාල පරිච්ඡේදයක්. පෞල තුළ තියෙන සම්බන්ධතාවයන් තද වෙන, දඩි වෙන, බැඳීම් ඇති වෙන, සතුට සමගිය ඇති වෙන, සමාදානය ඇති වෙන කාල පරිච්ඡේදයක්. පෞල් ඇතුළේ තියෙන බරපතල අන්දමේ ප්‍රශ්න තිබ්බනම් ගැටලු ගත ගොඩා දුරට පහුගිය කාල සමත විශේෂයෙන් පවුල් පහුගේ අවුරුදු 6-7ම ගත්තාම මකර ලග්න හිමි ඔබ පවුලයත් එක්ක තියෙන බැඳීමෙන් පොඩ්ඩක් ඈත් වුණා. සමහරකට ඔබටම දැනුණ පවුලේ අය ඔබව එතරම්ම අර ගණන් ගන්නෑ, පවුලෙන් ඔබව එතරම් තකන්නේ, ඔබ ගැන හොයලා බලන්නේ, ටිකක් ආදරේ මදිකමක්, රැකවරණේ මදිකමක් ඔබට දැනුණා. හැබැයි ඔන්න ඒ தত্ত্বය වෙනස් වෙනවා. ඒ ඔබගේ හිතලුව සම්පූර්ණ වෙනස් කරමින් පවුල තුළ බැඳීම ගොඩනගෙන මුලින්ම කිව්වනේ මේ ව්‍යාපාර කර්මදී පවුලයත් එක්ක තුලා පටන් ගන්න මේ කාල සීමා තුළ ඔන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන ඔබ මූලිකත්වය ගෙනල්ලා පවුලයත් එක්ක යම්කිසි ආකාර ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒ දේ තුළ මකර ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් විදියේ දියුණුවක් ජයග්‍රහණයක් අත් කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම මේ කාල සීමා තුළ විවාහක මකර ලග්න හිමියන්ගේ පවුල් ජීවිතවල තිබ්බ අර ගැටලු निराකරණය වෙලා කෙමින් 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 ආර්ථිකම ගැටලු පියවරෙන් පෙර निराකරණ වෙලා විශේෂයෙන්ම අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙද්දී ඔන්න අර තිබිච්ච යම්කිසි ආකාරයකින් අඩුපාඩුකම් අඩු ලුහුඩුකම් ඒ වගේම තිබිච්ච ආර්ථිකම දුෂ්කරතා මගහැරිලා ඔන්න පවුල් ජීවිතය ඇතුලේ ටිකක් සතුට සමගිය අර අවශ්‍ය කරන දේ ලැබිලා සැප සම්පත් ලැබෙන කාලයක් අන්න ඒ தත්ත්වය තුළ යහපත් වෙනවා. ඒ වගේම මේ කාලේ හදිසි ධනලාභයකුත් පෙන්눔 කරනවා. මේ හදිසි ධනලාභ කියන්නේ අනිවාර්යයෙන්ම තේරුම් ගන්න මේ ස්විප් ටිකට් ඇදිලාවත් මේ කියන්නේ ස්විප් ටිකට් විතරක් නෙමෙයි, සමහරට ලොතරැයි වාසනාව වෙන්න පුළුවන්. සමහරු හිතන්නේ හදිසි ධනලාභයක් කියව ගාම මේ ලොතරැයි වාසනාව තමයි කියලා ගිහින් ස්විප් ටිකට් ගන්න දුන්නේ නැතුනම මට බයිනෝ නෑ. හදිසි ධනලාභ කිව්වම ඔබට වැඩිපුර මුදලක් කොහෙන් හෝ ඔබ කරන රැකියාව තුළ වැඩි ලාභයක් ලැබෙනවා, වැටුප් වැඩිවීමක් ලැබෙනවා, දීමනාවක් ලැබෙනවා, නැත්නම් පවුලේ කාගෙන් හරි යම්කිසි ආකාරයෙන් දෙයක් ලැබෙනවා, පවුලේ උරුමයක් ලැබෙනවා, පරම්පරාගත උරුමයක් ලැබෙනවා, කාලයත් තිස්සේ නොලැබී තිබිච්ච ඔබ කාටරි ණයට දුන්න දෙයක් ලැබෙනවා. ඔන්න ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. නැත්නම් ටිකක් වැඩි පඩිය රැකියාව ලැබෙනවා. ඒවත් ධනලාභ තමයි. ඒ නිසා ඔය ධනලාභ කිව්ව ගමන් නිකන් මේ අර ලොතරැයි අලෙවිය කරන්න ගත්ත ඇඩ් එකක් ඔය ගිහිල්ලා තියෙන මුදල්වලින් ලොතරැයි ගන්න උසු දනන්න එපා. ලැබෙන පැත්ත තියෙනවා, ඒ ලැබෙන පැත්තෙන් ලැබෙවි. ලොතරැයි මේ වාසනා අත්හදා බැලුවට කමන්නේ. ඒවා මහලුකුණු ඉඳලා හිටල එකක් දැකන්න ඇදෙනවා නම් ඇදෙනවා. ඊට වඩා දේවල් කරන්න මේවට ඇබ්බැහි වෙන්න යන්න එපා කියලා කියන්නේ. මොකද හේතුව මේ පවුලේ කෙනෙක්ට ලැබෙන ධනයක් නිසා, කියන්නේ ඔබටත් වඩා එක පවුලේ කෙනෙක් කරහා ලැබෙන ධනයක් නිසා ඔන්න ඔබෙත් ආර්ථිකය යහපත් වෙන කාල පරිච්ඡේදස පවුල තුළ යම්කිසි ආර්ථික දියුණුවක් ඇති වෙන කාලය. දරුවන් සම්බන්ධ කටයුතු විශේෂයෙන් මේ කාලේ වෙන දරුපල අපේක්ෂා හිටියන විවාහ ළමා කර ලග්න හිමියෝ ඔන්න යහපත් කියන්නේ ඇත්තටම හොඳ ගතිගුණ ඇති දරුවන් පිළිසිඳ ගන්න හොඳ දරුවන් ලැබෙන කාල පරිච්ඡේදයක් වගේම ඔබේ දරුවන් පවා දැන් ඉන්න දරුවන් පවා ටිකක් විනයගරුක කීකරු අර හිතුවක්කාරී භාවයෙන් පෙළුණන් දරුවෝ ඔන්න දරුවෝ වෙනස් වෙනවා මේ කාලේ. යහපත් පැත්තට යොමු වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම දරුවන්ගේ කටයුතු වලට ඔබ යහුසුළු කරන දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන කාලය. ඒ දියුණුව වෙනුවෙන් කටයුතු කරලා ඒ දේ තුළින් හොඳ ප්‍රතිඵල ලැබලා ඒ ප්‍රතිඵල ගැන ඔබ සතුටු වෙන කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසා මකර ලග්න හිමියන්ට මේ පවුල් ජීවිතේ කොයි පැත්තෙන් ගත්තත් සම්බන්ධතා පැත්තෙන් ගත්තත් අතිශයම යහපත් සම්බන්ධතා පැත්තෙන් කිව්වොත් දැන් ගොඩක් අය දැනගන්න කැමති ප්‍රේම සම්බන්ධ. මොකද ඕක හරි විශේෂයි. මම ලග්න පලාපල ඉදිරිපත් ගැන ගත්ත කාලේ ඉඳන් මේ වසරේ ආරම්භය දක්වාම ඔබට කිව්වේ අම්බෝ ආදර සම්බන්ධතා ඇති කරන්න එපා. ඇති කරගත්තොත් ඔන්න මානසික පීඩා චිත්ත පීඩා විවාහ වේට වුණත් ප්‍රමාද වෙන තරමට යහපත්. ඔන්න ওই විදිහින් කිව්වේ මතක ඇති. හැබැයි අවුරුද්දෙන් පස්සේ කිව්වා පොඩි යහපතක් තියෙන අපි ඉවසීමෙන් ඒ දේවට බුද්ධිමත් මුහුණ දෙමු කියලා. ඔන්න ඒ දේ මං ඉල්ලාස් කරගන්නයි යන්නේ අවුරුදු 7කට විතර පස්සේ. මම 7ක් ලග්න පලාපල කිව්වේ නෑ. නමුත් මම පටන් ගත්ත දවසේ ඉඳන් ඔන්න ඔබට යහපත් බැඳීම් ඇති වෙන කාලයක්. ගුණ මේ ගුණ යහපත් අය
හොඳ ගතිගුණ තියෙන අය ඔබට මුණගෙන පහුගේ කාල සීමාව තුළ විශේෂයෙන් අවුරුදු 7කගෙන කල්පනා කරලා බැලුවොත් ඇවිල්ලා රවට්ටලා කරලා කාලේ නාස්ති කරලා ඔබේ අතේ තියෙන මුදල් නාස්ති කරලා ඔබ වැටෙන්න ඕන උපරිම තත්ත්වයට වට්ටලා දාලා ගියා යත් හිටියනේ. ඔබ මානසික පීඩා චිත්ත පීඩා බහුලව ඉඳලා නිකන් පිස්සු නොහැදි පිස්සු හැදිලා වගේ කාලයක් ගත කරලා හැමදේම අතහැරලා යන්නේ තරම් මානසික පීඩා මේ බැඳීම් කියන කාරණා තුළ මකර ලග්නෙම තිබ්බනේ. අන්න ඒ වගේ අය නෙමෙයි වෙන්නේ මේ ජීවිතේ. මේ ජීවිතේ නිවැරදි යහපත් අය අර යම්කිසි ආකාරයකින් ගොඩාක් දුරට ගතිගුණ වගේම දැහැමිට දැහැමි අය දහමට ලැබි අය අන්න ඒ වගේ අර නිවිච්ච අය ඔබට මුණ ගැහෙනවා. ඒ තුළ ඒ බැඳීම් ශක්තිමත් කරගන්න හැකියාව ලැබෙන වගේම විවාහයෙන් බලාපොරොත්තු වෙලා පයරත් ඔන්න ඒ වගේ යහපත් සහකාරියෝ සහකාරියන් ලැබිලා යහපත් විවාහයකට යොමු වෙලා හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් පසුබිමක් ඔන්න මේ මාසයෙන් පස්සේ ඔබට උදා වෙනවා. අන්න ඒක නිසා විශේෂයෙන්ම මේ මාසේ පළඳෙන් පස්සේ හොඳ විවාහ යෝග මකර ලග්නෙට උදා වෙනවා. ඒ වගේම අර කිව්වා වගේ යහපත් දරු බෙසදගීම් සිද්ධ වෙන කාල පරිච්ඡේදයන් නිසා වෙන ඔන්න හැම දෙයකම යහපත් කාලයක් ඔන්න විවාහයෙන් බලාපොරොත්තු වෙන විවාහන් කල්යමින් හිටියන මේ කාල සීමා තුළ ඒ සඳහා ඔන්න උත්සාහයක් දරන්න ඒ කටයුතු සාර්ථක කරගන්න හැකියාව පවතිනවා. වගේම ඔබ තුළත් යම්කිසි ආකාරයක දැන් ඔබට ලැබෙන ගොඩක් දුරට ඔබේ තියෙන ආකර්ෂණීය භාවයට ආර්ථික දියුණුවටවත් අර ආකර්ෂණ විචය නෙමෙයි. ඔබේ තියෙන යහපත් ගුණාංග වලට ඔබේ තුළ තියෙන යහපත දැකලා ආකර්ෂණය තමයි මේ කාලේ ලැබෙන. ඒකයි මම කිව්වේ මේ බැඳීම් එතරම්ම ශක්තිමත් බැඳීම් බවට පත් වෙනවා කියන එක. ඒ නිසා ඒ පැත්තෙන් ඔබට සාර්ථකයි. බැඳීම් පැත්තෙන් ගත්තත් සාර්ථකයි, විවාහ ජීවිතේ පෞද්ගලික ගත්තත් සාර්ථකයි. ඔන්න විවාහකට යන්න විවාහයක් කරගන්න බලාපොරොත්තු වෙන ඒ පැත්තුණු සාර්ථක කාල සීමාව මේ කාල සීමාව තුළ. ඊළඟට අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපනික වශයෙන් අතිශයම යහපත්. මොකද හේතුව විද්‍යාස්ථානයේ පස්වැන්නට ගුරුගේ පැමිණීම, මේ ඥානකාර ඥානය ගෙන දෙන යම්කිසි ආකාර බුද්ධිය වඩවන ගුරු ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙනවා මේ මාසයෙන් පස්සේ. ඔන්න ඔබගේ යම්කිසි අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වයට පත් වෙන, ඔබේ දැනුම වර්ධනය වෙන අලුත් අලුත් දේ ගැන හිතන්න, විශේෂයෙන්ම ඔය දහම සම්බන්ධයෙන්, අපේ සංස්කෘතිය සම්බන්ධයෙන්, ඉතිහාසය සම්බන්ධයෙන් දැනුම හොයා බලන ඒ දේවල් අද කාලයට අනුකූලව ආදේශ කරගනිමින් ටිකක් වෙනසක් ඇති කරන නව සොයා ගැනීම කරන්න පුළුවන් වෙන කාලයක් මකර ලග්නෙමින් ඔන්න ඒ තත්ත්වෙන් උපරින් ප්‍රයෝජන ගන්න. නිකන් අමුතු විදිහේ දර්ශනයක් ඔබ තුලින් නිර්මාණය වෙන, ඔබ ගැන ඔබ හොයාගත්ත දර්ශනයක් තුළ ජීවත් වෙන, ඒක අතිශයින් සාර්ථක. ඒකට ඔබට අනුගාමිකව ලැබෙන කාල පරිච්ඡේද. ඒ නිසා ඔන්න අධ්‍යාපනික වශයෙන් යහපත් පව කියන්නේ පාසල් අධ්‍යාපන තුළනත් ඔබේ දැනුම කුසලතාවයන් තුළ, ඔබගේ දක්ෂතාවයන් තුළ යම්කිසි ජයග්‍රහණයක් කරගන්න පුළුවන්. මේ විෂය පරිබාහිර කාරණා තුළ වුණත් ඔබට සාර්ථක වෙන හැකියාව පවතින ක්‍රීඩා ශේෂ්ඨයන් තුළ හෝ වේවා, කලාව හෝ වේවා, එකින් මේකින් නොකී ඕන තරම් තියෙන ඒ කුසලතාවයන් ඔබේ පෙන්නුම් කළ සාර්ථක වෙන. වගේම විභාග තුලත් දැනුම වර්ධනය කර ගැනීම වගේම නොපැතූ ජයග්‍රහණාත් වෙන අධ්‍යාපනික වශයෙන් කාල පරිච්ඡේදයක් මකර ලග්නෙමින්ට උදා වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම අතිශයම සතුටුදායක කාල සීමාවක්. ඒ වගේම ඔය වැරදි දේවල් වලට ඇබ්බැහි වෙලා හිටපු දරු දැරියන් ඒ දේවල් වලින් මිදිලා ඔන්න දෙමාපියන් ගුරුන්ට වැඩිහිටියන් කීකරු වෙන කාල පරිච්ඡේදය මේ කාල සීමාව තුළ යහපත් ගතිගුණ ගති පැවතුම් දරුවන්ට යම්කිසි ආකාරයකින් දරුවන්ගේ ජීවිතේ ලැබෙන කාලයක් නැත දරුවෝ යහපත් වෙන කාලයක් ඔන්න මකර ලග්න හිමි. ඒ වගේම දැන් ඔහොම කතා කරා යද උසස් අධ්‍යාපනය කොහොමද කියලා ඇහුවොත් උසස් අධ්‍යාපනය වශයෙන් මම මුලින්ම රැකියාව ගැන කාරණාවද කියලානේ ආරම්භ කරේ. උසස් අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපනය වැඩිපුර යොමු වෙන්න උත්සාහ කරන මේ කාලේ කියලා දැනටත් උසස් අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපනයේ නිරත වෙන අයත් ඔය නිරත වෙන ගමන්ම තවත් තාක්ෂණය සම්බන්ධයෙන් පැත්තරම යොමුලා නැත්තම් පැත්තකින් ඒ පැත්තරත් යොමු වෙන. මොකද හේතුව මේ හැමදේම ඔබේ ජීවිතේ ලොකු විපර්යාසයක් සිද්ධ වෙන කාලය. එසයි දැනුම උදෙසා පුළුවන් තරම් දැනුම පිපාසයෙන් යන්න, දැනුම ගන්න යහ මේ වෙලාව අද කාලට ගැලපෙන විදිහට ඔබේ වෘත්තියකට කවදා හරි යන්න ඉලක්කයකට යන්න නම් ඒ ඉලක්කයට ගැලපෙන විදිහට මේ දේවල් ඉගෙන ගන්න පෙළඹෙන්න ඔබට අතිශයින් සාර්ථකයි. එනිසා බයෙන් එපා. ඒ වගේම උසස් අධ්‍යාපනයට බලන් හිටන්න ඕන ඔය කැම්පස් එකට යන්න ඕනේ. ඒ කාල සීමතල යහපත් සමාර්ථතුලින් ඒ අවස්ථාව උසස් අධ්‍යාපන අවස්ථාව යොමු වෙනවා. වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන රාහු ග්‍රහය තුන්වෙනි භාවයේ ගමන් කරන කාල පරිච්ඡේදය අන්න ඒක නිසා වෙන්න ඔන්න විදේශ අධ්‍යාපනයටත් යහපත් කාල සීමාවක් වගේම එහි ගිහිල්ලා වුණත් ඔය පිස්සු නටන්න නැතුව නිවැරදි ලෙස ඉඳගෙන ඔබට කටයුතු කරන්න ලැබෙන ඒ ඔබේ ඉලක්කයට ළඟා වෙන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදය. ඒ නිසා බය වෙන්න එපා. මේ කාලේ මකර ලග්නෙ දරුවන් විදේශගත කරන දෙමාපියෝ කොහෙත්ම, මොකද දරුවන් නොමග යෑමේ සම්භාවිතාව ඉතා අල්පයි. ඔවුන් නිවැරදි ලෙස යන අරමුණ තුළ ගිහිල්ලා ඒ ඔස්සේ ගිල සාර්ථකත්වයටපත් වෙන කාලයක් තමයි මෙන්න මේ මැයි මාසෙන් පස්සේ දාන්නේ. දැන් අවුරුදු පලාපල අවුරුදු උදාවතේ කතා කරලා මැයි මාසෙන් පස්සේ තමයි වැඩිපුර කියේ නෑ. ඒක තමයි ඒ ගුරු මාරුවත් එක තමයි ලොවේ ප්‍රබලම මේ වෙනස වෙන්නේ. දැන් ගුරු මාරුව සම්බන්ධ ලග්න පලාපල ගේද්දි මේක තව වැඩි වශයෙන් මම තේරුම් කරන්න. කොහොම ගියත් මේ කාලේ ඔන්න ඔබට යහපත
සැනසුම් සුසුම් මෙරන කාලකින් හිතර සැනසීමක් සහනය මනසට සැහැල්ලුවත් දෙනන කාලයක් උදා වෙනවා. ඒකයි ඇත්ත. සෞඛ්‍ය ගැන කතා කරත් ඇත්තරම කතාකරොත් මේ ලග්න දොළහෙම සෞඛ්‍යයට යහපතක් ඇති හොඳම යහපත තියෙන ලග්නය තමා මකර ලග්නය. ඒකනේ මෙහෙමයි සුළු සුළු වශයෙන් උපකාරීත්වයෙන් හැදෙන එක සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයකට තම සාමාන්‍ය හෙම්පිසාවක් කැස්සක් වුණක් ගෑන එක සාමාන්‍යයි. ඒ වගේ දේවල් නෙමෙයි. අර බරපතල කාලයක් පවතින අසනීපකාරීත්වයන් ගොඩාක් දුරට මේ කාල සීමා තුළ වැළඳෙන්නේ නැහැ. ඒ දේවල් වලින් ගොඩාක් දුර දැන් ඒවා වැළඳලා ඉන්න අයටත් ඕන නිවැරදි සෞඛ්‍ය උපදෙස් මත වෛද්‍ය උපදෙස් මත ඔබ බෙහෙත් හෙත් කරලා ඒ දේවල් වලින් මිදෙන්න නිරෝගී භාවය අත්කරගන්න හැකියා පාතුන. ඒ නිසා ඔබ කළ යුත්තේ නිවැරදි යහපත් සෞඛ්‍ය රටාවක් පවත්වා ගැනීම පමණයි. නිවැරදි ව්‍යායාම රටාවක් පවත්වා ගැනීම පමණයි. ඔබ ඒ හැමදේම නිවැරදිව කරලා ආහාර ගද්දි අර නිවැරදි සමබරව අරගන්න ඒ දේ තුළ ඔබට මේ නිරෝගීව කටයුතු කරන්න පුළුවන්. හැම දෙයකම යහපත්ම කාලයක්. ඇත්තම මේ සිංහල අවුරුද්දව හොඳම ලග්නය ගත්තොත් මකර ලග්නය. නිසා ඔබට ඒ ඔබගේ ඒ තත්ත්වයන් තුළ සාර්ථක වෙන හැකියාව පවතිනවා. හැබැයි මේක පොදු ලග්න පලාපල කතරයක්. මම මුලින්ම කිව්වා වගේ මේක සමහර විට ඔබේ කේන්සරයන් තුළ පිහිටීම එක වෙනස් වෙන්න පුළුවන්. දැන් ලග්නේ රාශියේ ගෙවුණත් ওই චන්ද්‍රයා ලග්න භාවයේ හෝ දෙක තුන කියන ස්ථානවල තුළ හිටියා නම් ඒ රාශියක තව ටිකක් දීර්ඝ වෙනවා. හැබැයි ඔය මොන தත්ත්වයේ තිබත් ඔබේ දසාවල තියෙන ගැටලුකාරී தත්ත්වය වෙන්න පුළුවන්. මොන ගැටලුව තිබ්බත් මේ වීඩියෝ අවසාන කියන පිළියම් පිළියම් නිවැරදිව හැකි පමණින් කර ඔබට කරන්න පුළුවන් එකන්න ඒක නිවැරදිව කරන්න. ඒ කිරීම තුළ මනස යම්කිසි ආකාරයෙන් සාර්ථක කරන මේ විද්‍යාත්මක ක්‍රමවේදය තුළ ඔබට මේ තියෙන අසුබ 100%ක් නැති කරගෙන 100%ක් සුබ පමණක් මතු කරන්න හැකියාව පතුන. ඒකයි වෙන්නේ. ඒකයි වී යුත්තේ. ඒක නිසා මේ මොන ඔබේ ලග්නයේට ඔබේ උපන් කේන්සරහන් තුළ පිහිටීමල මොන අසුබේ තිබ්බත් බයෙන් එපා. මේ වීඩියෝ එකෙන් කියන පිළියම් පිළිවෙත් කරලා ජීවිත දිනන්න ඔබට පුළුවන්. කොහෙත්ම කලබල වෙන්න එපා. කාලෙකින් ඔන්න මකර ලග්නෙමියන්ට සෑහෙන කාලයකට පස්සේ හොඳම කාලයක් ඇවිල්ලා තිනවා. ඒකෙන් උප්පරිම ප්‍රයෝජන ගන්න වග බලා ගන්න. බොහොමයක් දෙන මේ පිළියම් පිළිවෙත් තුළ අර අවුරුදු නැකත්වල අර්බුදයත් එක්ක නිවැරදි නැකත්වල කොහොමද කරන්නේ චාරිත්‍රවාදිත කරන්න කියලා අහලා තිබ්බා. ඉතින් ඇත්තටම මම ඔබට මුලින්ම කිව්වා මේ උදෑසන කාලේ 14 දා උදෑසන ඉරුදාවෙන් පස්සේ ඇති වෙන මේ තියෙන නැකත් ගැන ඔබේ සැලකිල්ල වැඩි කරගන්න රාත්‍රී නැකත් කරනට වඩා කියන එක. ඉතින් ඒක ඒ දේ තුල ඔය පරීක්ෂණ කරද්දී ගොඩාක් ජ්‍යොතිෂවේදී ඒ නිවැරදි නැකත් දාලා තිබ්බා. ඒ අතරින් තුසිසෙන් සතරසිංහ මහත්තයාගේ නැකත්වත් ටික ගැන මම බැලුවාම ඒව අතිශයෙන්ම අර බලය අතින් නැකත් බලය අතින් ඉතා ඉහළ තත්ත්වයක තිබ්බ නිසාවෙන්ම මම ඒ නැකත් ටික ඔබට කියන්න. මේක මේ ටිකක් විශේෂත්වයක් තියෙනවා. මේක ඉරිදා උදෑසන හිරුදාවෙන් පස්සේ තමයි යෙදෙන්නේ. ඉස්සරලාම අපි මේක වෙනස් වෙන නැකත් කියන එකෙන් අදහස් වෙන්නේ මේ සියලු නැකත් නෙමෙයි. ලිපගිනිමිලේ වේවා ආහාර අනුභවයේ වැඩැල්ලීම සහ ගනුදෙනු කිරීම කියන නැකත් එක විතරයි වෙනස් වෙන්නේ. සූර්ය උදා වෙනවා අපේ ලංකාවට එදා උදෑසන 14 වෙනිදා ඉරිදා උදෑසන 6:03 6:05 අතර වගේ කාල සීමාව තුළ. ඉතින් මුලින්ම අපි අපේ සුපුරුදු දේ කරලා ඉන්න ඔබ උදෑසන 6:03 සූර්යදා වෙද්දි ඊට කලින් ඇහැරිලා සිරිසුදු වෙලා එන ඉස්සල්ලාම මේ අලුත් අවුරුද්දේ අලුත් රාශියක සූර්ය උදා වෙන මොහොතේ ඔබ සූර්යදේව නමස්කාරය කරලා දන්නවා අපි නමස්කාර කරනවා කියන මහ දෙයක් නෙමෙයි. අපි අපිට දීපු හැම දෙයකටම අපිට දෙන හැම දෙයකට කෘතඥතාවය පාල කරලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් උච්චාරණය කරන්න කරලා ඔබ සිහි ගන්නන්ද ඔබගේ මේ වසරේ සැලසුම් ඊට කලින් ලියලා තියාගන්නවා වඩා හොඳයි. ඔබ මේ වසර තුළ විශේෂයෙන් මේ අප්‍රේල් 14 ඉඳලා 2024 2025 අප්‍රේල් 13 දක්වා ඔබ බලාපොරොත්තු දේවල් ඔබේ ජීවිතයේ ඉලක්කයන් ගැන හිතන්න, ඒවා කල්පනා කරන්න, ඔබ ඒ දේ ගැන වැඩිපුර හිතන්න, ඔන්න ඒ හිතලා ප්‍රාර්ථනා කරන්න. මේ ලෝකේ ජීවත් වෙන මේ සූර්යාලෝකයේ මත සූර්යාම තරඳීපවතුන ලෝකයේ තුළ මට ඉදිරි වසර තුළ මේ මගේ සැලසුම් ක්‍රියාත්මක කරගන්න තියෙන බාධක දුරු වේවා. ඒකට සෞඛ්‍යමය තත්ත්වයන් වල බාධක වෙන්න පුළුවන්, ආර්ථිකමය පාඩු වෙන්න බාධක වෙන්න පුළුවන්, නැත්නම් රටේ තියෙන යම්කිසි දේශපාලන වාතාවරණ තුළ හෝ යම්කිසි ආකාරවලට වෙනසක් වෙන්න පුළුවන්, කාලගුණික දේශගුණික විපර්යාස වෙන්න පුළුවන්. ඔය කිසි දෙයකට මට මේ මගේ මේ වසර ඉලක්කය ළඟාවීමට බාධාව සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා නැහැ. ඊට පස්සේ සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. තමන්ගේට කියලා දෙයක් ප්‍රාර්ථනා කරද්දී ඒ අවසානයේ මට මෙන්ම මේ ලෝකෙ ජීවත් වෙන සියලුම සත්වෙන්ට නපුරු සත්තු වෙන්න පුළුවන්, අහිංසක සත්තු වෙන්න පුළුවන්, විශාල සත්තු, විෂකෝර සත්තු, ඔය කාටවත් ප්‍රශ්න නැහැ, හැමෝටම මේ යහපතම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරලා අර විදිහට සියලු සත්වන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න
උදෑසන 6:25ට දීපගින විමිලීම කිරීතරවීම සිද්ධ කරන්න. උදෑසන 6:25ට ඊට පස්සේ ඔන්න උදෑසන 7:41ට ආහාර අනුභවය සිද්ධ කරන්න. ඉරිදා දවසක් නිසා සාමාන්‍ය රතු කහ මිශ්‍රිත නැත්නම් අපි කියන රන්වන් පැහැය වගේම තඹ වර්ණයෙන් යුත් වස්ත්‍රාභරණ සැලසී කරන්න. හොඳයි මොකද රාත්‍රී නැකත් සිදු කරන විට නීලව නිල් පාට නැති මේක සෙනසුරාදා කියලා දිනේ සලකන්නේ. සාමාන්‍ය ක්‍රමවේදය තුළ දවසක් අපේ සිංහ දවසක් උදාන රෑ 12 ඉඳන් 12 වෙනකන් වුණාට මේ නිවැරදි ක්‍රමයේ තුළ සිංහල ක්‍රමයේ තුළ අද දින සූර්ය උදාව ඉඳන් ඊළඟ දවස සූර්ය උදා දක්වා තමයි දවස සලකන්නේ. ඒක නිසා අපි ඉරිදා දවසේ උදෑසන 6න් පස්සේ කටයුතු කරද්දී ඒ කියවප වර්ණ කහ රතු මිශ්‍ර රන්වන් පැහැය තඹ පැහැය වස්ත්‍රාභරණ සැරසිලා ඒ දේවල් කරන්න කායිකවත් අර යම් කිසි ආකාරයෙන් විවාදයක්වත් ඒ කිසි දෙයක් කරන්නේ මම මේ උත්සාහ කරන්නේ. මම මේ සියලු නැකත් ගැන ඔයාල බැලද්දි මේක ඉතාමත් විශිෂ්ට නැකතක්. මේ දේ දුර කටයුතු කරන්න උත්සාහ කරන්න කොහොම කළත් කොයි විදිහට කරත් ඔබට ඔබේ අදිෂ්ඨාන ශීලීත්වය තුළ ඉදිරියට යෑම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන් ඉන්න. ඔන්න ඉතා සුවිශේෂී වෙලාවක් ගැන අපිට කියන්නේ ඔබ මේ විශේෂයෙන්ම අලුත් දෙයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවනම් හිටියනම් ඔන්න විශේෂ වශයෙන්ම අප්‍රේල් මාසේ 14 වෙනිදා උදෑසන 9:29ට පුළුවන් අරාවේ වැඩ ඇල්ලන කටයුතු ගනුදෙනු කරන කටයුතුත් ඒ වෙලාවට යොදා ගන්නවා නම් හොඳයි. මොකද හේතුව ආහාර අනුභවය කරපෝගාම මේ අපිට ගනුදෙනු කරන්න වැඩ ඇල්ලන වෙලාව නැහැ නේ. ඒ නිසා 7:41කට ආහාර අනුභව කරලා ඔන්න වැඩ ඇල්ලන එකත් ඔන්න 9:29ට කරා නම් උදේ හොඳයි. ඒ වගේම ඔබ අලුතෙන් මොකක් හරි කාර්යයක් ආරම්භ කරන්න මොකක් හෝ දෙයක් කරන්න නැත්නම් තිබිච්ච වැඩ කටයුත්තක් නව මූණුවරකින් හරි ආයෙ පටන් ගන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් හෝ වේවා ඔබේ කටයුත්තක් ඕනෑම විදිහ දෙයක් ආරම්භ කරන අතිශයම සුබ බලවත් නැකතක් තමයි මේ අප්‍රේල් මාසේ 2024 අප්‍රේල් මාසේ 14 වෙනිදා උදෑසන 9:29ට ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ සුබ මේ විදිහට ඒක ආරම්භ ගන්න. මේ හැම නැකතම දකුණු දිශාව බලා තමා සිද්ධ කරන රන්වන් පැහැයෙන් සැරසිලා දකුණු දිශාව බලා ඒ ඔබේ කටයුතු කරන්න. මේ දේ තුළ ඉතාමත්ම ප්‍රබල සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. ඒ වගේම නැවත වරක් මම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජෝතිර්වේදී තුසිදෙන් සතරසිංහ මහතාට මේ නැකත් තෝරා බේරා දුන්නට. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම දැන් මේ මාර්තු මාසේ නම් කාල පරිච්ඡේදයේ බහුතරයක් දෙනා ටිකක් මානසිකව චිත්ත පීඩාකාරීව යන කාලයක්. මේ උෂ්ණ එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම නිතර ගොඩාක් අය කියන කාරණාවක් තමයි පැටලිසාගත්ත තියෙන මනස. ඒ නිසා මේ හැමදේටම ඔබේ මනස ශක්තිමත් කර ගැනීම අතිශයින් වැදගත්. මම හැමදාම කියන පිළියම් පිළියෙත් මම විශේෂයෙන්ම නැවත නැවත කියන්න උත්සාහ කරන්නේ. දන්නාය දන්නවා දැන් අලුතෙන් අහන අය ඉන්නවනේ පොඩ්ඩක් මගේ කලින් ඔය මාසය පලාපලේ හැර වීඩියෝවක් අහන්න. තව දැන් මේ 2024 උදාවේදී ජනවාරි මාසේ දෙසැම්බර් මාසේ අගදාපු වීඩියෝලත් ඒ විශේෂිතව පිළියම් පිළිවෙත් තියෙන ටික අහන්න අනිවාර්යෙන් ඒවා ඒ නිවැරදිව කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ වසරේ සුවිශේෂීම ග්‍රහ මාරුවක් කියන්නේ මේ වසරේන ප්‍රබලතම ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා මේ ලැබෙන මේ මාසේ මුල. ඒ කියන්නේ මේ මාසේ පළවෙනිදාම වෙනවා ගුරු මාරුව. ඉතින් ගුරු මාරුව සම්බන්ධ විශේෂ වීඩියෝ මම ලෑස්ති කරනවා. ඒකේ මම ඉතාමත්ම විශේෂිත පිළියම් පිළිවෙත් මාලාවක් ගේන්න උත්සාහ කරනවා. ඒ දේ උත්සාහ කරන්න. ඒ වගේම අර වර්ණ ගැන මම මාසේ පලාපලවල කිව්වා නිවැරදි වර්ණ නිතර ආයස ගන්න තැන්වල තියාගන්න කියලා. ඒ වර්ණ ටික මම ඉක්මනින් මතක් කරන්න. රෝස තැඹිලි කොළ තදදම් සහ කහ. රෝස තැඹිලි කොළ තදදම් කහ. රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට සහ කහ පාට නිතර ඔබ ගැවසෙන ඔබේ වැඩ කරන තැන ඉස්සරහා ඔබ කියන ඔබේ මේසේ ඉස්සරහා නැත්නම් උදෑසන නවදි වෙද්දී ඉස්සල්ලාම පේන බිත්තියේ ඔබේ මුදල් පසුම්බේ වාහනේ පේන තැනක ඔන්න ඔය වර්ණයන් ටික නිවැරදිව ඒ ප්‍රින්ට් කරලා හරි ස්ටිකර් හරි ඕනම් විදිහකට පේන්න සලස්සන ගෙදර තීන්ත ආලේප කරන්න. දැන් මෙහෙම හැම විශේෂයෙන්ම කරන්න බෑනේ. එහෙම අලුතෙන් ආලේප කරන අය ඉන්නවනම් මේ වර්ණ කරෙහි වැඩිපුර අවධානය යොමු කරගෙන ඒ தත්ත්වය කරන්න. මොකද ඒ දේ තුළ ගොඩාක් දේවල් ඔබේ වෙනස් වෙයි. ජීවිතයේ තියෙන අර මේ තියෙන අර මනස තුළ තියෙන ව්‍යාකූලත්වය වගේම අසනීප දිනන සෞඛ්‍යමය ගැටලු ඒ වගේම තමන්ට තියෙන ආත්ම විශ්වාසය අඩු වීම තමන් කටයුතු වල බාධා වීම මූල්‍යමය වශයෙන් පසුබෑම් ඒ හැමදේම මේ දේ තුළ අර මේක ඇවිල්ලා වින්න මේ විද්‍යාත්මක தத்துவයක් තුළ ඔබේ ඕරාව බලවත් කිරීම තුළ ඔබේ ජීවිත ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ අභිසම්බිධාන පිරිත නිතර ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න පුරුද්දක් කරගන්න. මේ කාලේ මේ වසරේ විශේෂයෙන්ම අභිසම්බිධාන පිරිත ඔබේ අර පිරිත් එකතුවට උදෑසන අහන හැමදාම කියන සූර්ය පිරිත, මෝර පිරිත, කන්ද පිරිත,
චන්දපිරිත සත්බුදු වන්දනාව කියන ඒ ඔයා ඔබලා අහන්නේ උදේ නැගිට්ට ගාමයි රාත්‍රී ඉඳලා පෙර අනේ පිරිත් ටිකට මේකත් එකතු කරගන්න ඒ දේ තුළ ඔබගේ යම්කිසි ආකාරයකින් ඉදිරි ගමනට මනා රුකුලක් වේවි හැමදාම කියනවා කිතුණු එක් වෙන්න පුළුවන් ඔබ Hindu කෙනෙක් වෙන්න පුළුවන් Islam භක්තිකෙක් වෙන්න පුළුවන් බෞද්ධයෙක් වෙන්න පුළුවන් මේ පිරිත් කියන්නේ කිසිම ආගමක දහමකට අයිති වෙච්ච දෙයක් නෙමේ මේ දේ තුළ තින්නේ තනිකරම ශබ්ද විද්‍යාව තුළ අපේ මානසිකත්වය ගොඩනගා ගැනීම වගේම අපේ ඕරා බලවත් කර ගැනීම නිසා බය නැතුව ඒ දේවල් වෙන්න කොහෙත්ම ඒ දේවල් තුළ ඔබ ඔබේ ආගමට අසාධාරණයක්වත් යම්කිසි ආකාරයකින් වෙනස්කමක්වත් සිදු කරන්නේ නැහැ ඒකින්ද බය වෙන්න එපා ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕන අපි සුපුරුදු දේ අර මාසෙ එක දවසක් නිරාහාරව ඉඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දෙන විදිය අන්න ඒ දේ අනිවාර්යයෙන්ම උත්සාහ ගන්න നിരാഹാരവ ഇന്നലെ തന്നെ പുള്ളിനെ വട്ടനാകമക് മുതൽ ഏക ഏതേതുല അപ്പിട്ട് നിരാഹാരവ സിറ്റീമ തുല ഈ ബടകിന്നെ വേദനാവ ദനനോ ഇത് ബടകിന്നെ നിത്രിന കനക്കെ ഏ വേദനാവ നിവല അപ്പി ഈ ബടകിന് ഇന്നതേ തുല അര കുസൽ ശക്തിയ ദന്തിമ തുല തീന വകേമ അപ്പേ ജീവിതത്തിൽ തീന അകുസൽ കർമ്മ യടപത് വെന്ന് ഒബ ഏ വേദനാവ ദരാ ഗനീമ വെദഗത് വെന്ന് ഒക്കട മർദ്ദന ക്രിയ കില കേന്നെ ഒക്ക അർത്ഥ ദക്കാൻ ഗിയോത് പയക് കിയണ്ട പുലുവ നമുത് ഒബട මම සරලව කියලා දුන්නේ ඒක අනිවාර්යයෙන්ම මාසෙක සැරයක් සිකුරාදා දවස් වෙනවනම් වඩා හොඳයි ඒ මාසෙක දසක් හොඳටම ප්‍රමාණවත් දවල් ආහාර වේල නිරාහාර වෙන්නවනම් උදෑසන 10 11 වගේ උනාට පස්සේ ආහාර ගන්නක නවත්තලා ඔන්න ඔබේ ආහාරවල ඔබ කැමති මා කැම එක තියනවනම් වඩා හොඳයි මොකද ඔබට එතකොට දරා ගැනීම තවත් හොඳයි උදෑසන කියන්නේ 11 ඉඳලා හවස 4 5 වෙනකම් ඔබ වතුර විතරක් බීලා ඉන්න අර ආහාර වේල දෙන්න අවසනීපය අමාරුවෙන් ඉන්න අය පුකුඩා දරුවෝ කරන්න යන්න එපා හැකි අය නිරෝගී අය ඒ දේ කරන්න මොකද වේලක් නිරාහාර හිටිය කියලා ජීවිතේට හානියක් වෙන්නේ නැහැ ඒ දේ තුළ තියෙන ඔබ ගන්න ඔබට ජීවිතේට ලං වෙන ඒ ධනාත්මක බලය ගැන ඇත්තටම කියලා නිම කරන්න බෑ ඒ තරම්ම ප්‍රබලයි බලගතුයි කරලා බලන්න කීප වතාවක් කරද්දි මාස දෙකක් ඇද ඔබේ ජීවිතේ අර කෙමින් කෙමින් සියලු දේ අනිත් පැත්ත හැරෙන්න ඔබට දැනෙවි මේ ඔක අර වරු තුනෙන් ප්‍රතිඵල ලැබෙන දේවල් නම් නෙමෙයි ඒ ශනික ප්‍රතිඵල ලැබෙන දේවල් නෙමෙයි හැබැයි මේවා ස්ථීර ප්‍රතිඵල ලැබෙන දේවල් ඒ නිසා ඒ දේවල් හොඳ කල්පනාකාරීව කරන්න උත්සාහ කරන්න කිතුණු කතෝලික අය හැමදාම උත්සාහ කරන්න අඩුම තාන ශුද්ධෝ ජපමාල පන්තියක්වත් උච්චාරණය කරන්න අනිවාර්යෙන් බ්‍රහස්පති රාත්‍රී 11:00 අතර ශුද්ධෝ පැය පවත්තන්න ඉදාර පුළුවන් නම් එක්වරු ශීලිය රැකලා මස් මාංශ වලින් තොර වෙලා ඒ වගේම මේ වසරේ විශේෂයෙන්ම ඔබ සෙබස්තියන් මුනිතුමාට මහා සන්තියාග මුනිතුමාට බාරහාර වෙන්න උත්සාහ කරන්න ප්‍රශ්න ගැටළු වැඩි නම් මේ වෙලාවේ ඒ දේ තුළ ජීවිතයේ යම්කිසි සැනසීමක් ළඟා කරගන්න වැඩිහත්කමක්ම ලබා ගන්න ඔබට හැකියාව පවතිනවා ඒ වගේම හැම වෙලේම අසරණ දරුවෝ අසරණ අය වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන විශේෂයෙන් මේ කාලේ හැකිනම් ඔය ආහාර පාන වියලි ආහාර පාන ඔය අසරණ පවුලකට ලබා දෙන්න අධ්‍යාපනය හදන ළමයින්ට උදව් කරන්න ඒ දේවල් කරන්න හැකිනම් කරන්න පුළුවන් උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන්න ඒ හැම දේ තුළම මේ වසර ඔබට ජීවිතේ ජයග්‍රහයි වසරක් කරගන්න හැකියාව පවතිනවා කිසිසේත්ම කලබල වෙන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ ඔය හැමදේම වෙනස් කරන්න මේ සුළු පිළියම් පිළියෙත් වලට පුළුවන් ඔබ සමහර විට හිතයි මේ වගේ දේවල් මොනවා කරලා වැඩක් තියෙනවද ටිකක් සමහරු කැමතිනේ ඔය මේ වගේ පහසු දේවල් නෙමෙයි මහා දේවල් කියලා ලොකු වීදන් යන වැඩ කරලා අනේ ඒ වගේ ජීවිතේ සැනසීම ළඟා කරගන්න නෑ ඒ කිසිම දෙයකින් නොලැබෙන සැනසීම මේ කියන පොඩි දේ තුළ කරගන්න පුළුවන් අනිවාර්යෙන් භාවනාව සිද්ධ කරන්න භාවනාව සිදු කරන ආකාරය මම පහුගිය වීඩියෝ වල කියලා ඇති සරලවම කිව්වොත් ඔබ ඉන්න තැන ඕනම තැනක් වෙන්න පුළුවන් පන්සලක් බෝධියක් තමන්ගේ ආගම දහමට අනුව ඒ ආගමක ස්ථානයක් වෙන්න පුළුවන් නැත්නම් ගෙදර වෙන්න පුළුවන් ගෙදර කාමරයක් වෙන්න පුළුවන් නැත්නම් ඔබ විදේශ ගතලාදී ඔය නැවතිලා ඉන්න කාමරයක් වෙන්න පුළුවන් ඔය ඕනම තැනකේ භාවනාව කරන්න පුළුවන් හරිම සරලයි මම කියන්නම් අදාහන අයටත් විශේෂයෙන් දැනගන්නත් එක්ක ඔබ ඉස්සල්ලාම ඒ අවට හොඳට පිරිසුදු කරලා ප්‍රියජනක විදියට අස්පස් කරලා හොඳ සෞම්‍ය සුවඳක් දැනෙන විදියට මොකක් හරි ලෑස්ති කරන ඔබ එක තැනක ඉඳගෙන S2 වහගන්න S2 වහගෙන ඔබ මුලින්ම කරන්න ඕනේ ඔබේ ජීවිතයේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ගැටලු යහපත් දේ ඔබට මේලා වැඩියෙන්ම ඔළුවට දැනෙන දේවල් ටික හිතන්න ඒ හිතන්න ඇති තරම් හිතන්න හිතන් හිතන් යද්දි ඔබට ඒ මහා බරපතල ප්‍රශ්නයක් වුණත් ටිකක් අමුතු විදිහට ඒ දේ යටපත් වෙන තත්ත්වයක් මනසට නිකන් නොදැනෙන තත්ත්වයක් එනවා අන්න ඒ තත්ත්වේ නිකන් ඉඳලා ඔබ ඊට පස්සේ අවටින් එහෙන ශබ්ද ගැන අවටින් දැනෙන ගඳ සුවඳ හෝ වේවා ඒ හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න. ඒවත් හොඳට අහන් ඉද්දි වෙලාවක් යනවා ඔබට ඒ දේවල් ඇහෙන්නේ දැනෙන්නේ නැති විදිහට අර ඒ දේවල් ඔබට මනසට හුරු වෙන තත්වයක්. අන්න ඊට පස්සේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න තන ගැන හිතනද ඒ දේ ගැන හිතන්නේ හමුතු හිස් බවක් ඔබට පොඩි වෙලාවක් ඇද දැනෙමි. අන්න ඒ වෙලාවට ඔබ මේ කියන විදිහට S2 වහගෙන සියලු සත්ත්ව දුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා කියලා
කීප වතාව ප්‍රාර්ථනා ඕක දවස් කීපයක් කරන් යද්දී ඔබේ ජීවිතේ ගොඩාක් තියෙන ප්‍රශ්න ගැටලු ටික ටික මැකෙන හැටි ඔබට තේරේ. ඔබ තුළ ප්‍රියමනාප භාවයක් ආකර්ෂණීය භාවයක් ඒවි. ඒ වගේම ඔබ තුළ අර ඔබ කිසිම දෙයකට සැලෙන්නේ නැති භාවයක් එඩිතර භාවයක් ඒවි. කරන කියන වරදින හැම දෙයක්ම හරියාවි. අන්න ඒක නිසා ඒ දේ අනිවාර්යයෙන්ම ඔබ හිතට අරන් කටයුතු කරන්න ඔබට මේ වසර ජයග්‍රාහී වසරක් කරගන්න පුළුවන්. මේ වසර ඇත්තටම සාපේක්ෂගත ශ්‍රී ලංකා ජීවත් වෙන අයට ජීවිතයේ ඒ කියන්නේ යම් කිසි යහපතක් අර පහුගිය කාල සීමා තුළ පීඩාකාරී තත්ත්වෙන් මිදිලා එකපාර ඔක්කොම නෙමෙයි පියවරෙන් පියවර නැගිහිටින්න පුළුවන් හැකියාව පවතින කාලය. කියන්නේ මේ 2024 හරි තීරණාත්මක වසර මේන් පස්සේ අපේ රට තුළ යම් කිසි ආකාර තිබිච්ච පසුබෑම තරමද්දට වසරෙන් වසර පියවරෙන් පියවර කාලයක් එක්ක මගහැරලා යාවි. එහෙනම් ඒ දේ එක්ක මේ සුබ අත් වෙලා තියෙන බහුතරයක් දෙනාට ඒ උපරිමෙන්ම ගන්න උත්සාහ කරන්න. අසුබ තිබ්බ කියලා බයන්න එපා. මේ පිළියම් පිළියොන් නිරද කරන්න ඔබට ඒ දේ තුළ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් උදා වූ මේ නව වසර ඔබගේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වෙන නිරෝගී භාවයෙන් යුතුව ඉන්න සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.